අයිබවන් ජයග්‍රාහි සුබෝදෑසනක් දුවේ පුතේ. අදත් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙනට බලාපොරොත්තු වෙන ඔබ වෙනුවෙන් අපි සූදානම් ඉතිහාසයේ පාඩම ගෙනෙන්නට. අද අපේ පාඩම වෙන්නේ අලුත් පාඩමක්. 10 ශ්‍රේණියේ ඉතිහාසයේ පාඩම් පොතේ 8 පාඩම. යුරෝපා ජාතීන්ගේ බල ව්‍යාප්තිය පිළිබඳව. මේ පාඩමට අවතීර්ණ වන්නට අපි ශ්‍රාවක දෘශ්‍ය ප්‍රවේශයක් මේ විදිහට ලබා ගන්නවා. 1453 දී කුරුස යුද්ධවල ප්‍රතිඵලයක් වශයෙන් කොන්ස්තන්තිනෝපල් නගරයේ ඉස්ලාම් භක්තිකයන් සතුවීම නිසා යුරෝපා ජාතීන් පෙරදිගින් විලඳ භාණ්ඩ ලබාගත් මාර්ග අවහිර විය. එබැවින් පෙරදිගට යාම සඳහා නව විලඳ මාර්ග සෙවීමේ අවශ්‍යතාවක් ඇති විය. ඒ සඳහා නව ජාතික රාජ්‍යවල රජවරුන්ගේ අනුග්‍රහය මත විවිධ යුරෝපා ජාතීහු දේශ ගවේෂණ ව්‍යාපාරවල නිරත වූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ට ලෝකයේ විවිධ රටවල යටත් විජිත පිහිටුවා ගත හැකි විය. එසේ යටත් විජිත පිහිටුවාගත් ප්‍රදේශවල ඔවුන් කටයුතු කළ ආකාරයත්, එම ප්‍රදේශවල තමන්ගේ ආගම ප්‍රචාරය කළ ආකාරයත් යුරෝපා බලව්‍යාප්තිය හරහා අවබෝධ වේ. හොඳයි පුතේ, අද අපි ලබාගත් මේ ශ්‍රව්‍ය දෘශ්‍ය ප්‍රවේශයත් එක්ක අපේ පාඩම පිළිබඳව ඔබට පුංචි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් මේ පාඩම බොහොම අවබෝධාත්මකව, බොහොම විස්තරාත්මකව අපි කතා කරන්න සූදානම් මෙතැන් සිට. ඒ කරුණ ඔබට බොහොම සාර්ථකව අවබෝධ කරන්නට අපි අදත් ආරාධනා කළා ජාතික පාසලට ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථකාචාර්ය රුවනි ගුණවර්ධන මෙනවියට. ඒ වගේම කොළඹ ආනන්ද විද්‍යාලයේ JAK ජනකාන්ත ගුරුතුමාට ආයිබෝවන් බොහොම ප්‍රබෝධවත් සුබදෑසන. රෝණි ගුරුතුමිය, අපි එහෙනම් පාඩමට ප්‍රවේශය ලබාගෙන ඉදිරියට යමු. ආයිබෝවන් ශාන්තේ, ආයිබෝවන් දුවේපුතේ, පාඩම ආරම්භයේදීම මම හිතුවා දුවේපුතේ ඔබෙන් ප්‍රශ්නයක් අහන්න. ඔබ මම ජීවත් වෙන, අපි ජීවත් වෙන රට අයිති මහද්වීපයේ කුමක්ද? නිශාන්ති දන්නවද? ආසියා මහද්වීපේ. දැන් අපි මේ ආසියා මහද්වීපය ගැන මම ඇහුවේ, මේ ආසියා මහද්වීපය මීට ඉතිහාසයේදී, අතීතයේදී වැඩිපුරම ආක්‍රමණයට භාජනය වුණු, එහෙම නැත්නම් යටත් වීම වලට භාජනය වුණු මහද්වීපය මොකද්ද කියලා ඇහුවොත්, යුරෝපා මහද්වීපයෙන් තමයි අපිට වැඩිපුර ආක්‍රමණය, එහෙම නැත්නම් අපි යටත් විජිත බවට පත් කර ගැනීම සිද්ධ වුණේ. ඔබ දන්නවා, දැන් අද අපි කතා කරන්නේ යුරෝපා ජාතීන්ගේ බල ව්‍යාප්තිය කියලා. යුරෝපා ජාතීන් අතීතයේදී කොහොමද ලෝකේ පුරා තමුන්ගේ බල ව්‍යාප්ත කරගත්තේ කියන කාරණාව. මේ මාතෘකාව යටතේ දුවේ පුතේ අපි කතා කරනවා, යුරෝපා ජාතීන්ගේ බල ව්‍යාප්තිය කියන මාතෘකාව යටතේ අපි කතා කරනවා ලෝකේ පුරා ඔවුන් යටත් විජිත පිහිටුවාගත් ආකාරය, විශේෂයෙන්ම ස්පාඤ්ඤය, පෘතුගාලය, ඕලන්දය, එංගලන්තය, ප්‍රංශය, බෙල්ජියම, මේ කියන රටවල් කොහොමද ලෝකේ පුරා බල ව්‍යාප්ත කරගන්න උත්සාහ කරේ. යටත් විජිත පිහිටුවා ගැනීමෙන් අනතුරුව ඔවුන් ක්‍රියා කළේ කොහොමද කියන කාරණාවත් කතා කරනවා. ඒත් එක්කම යුරෝපා ජාතීන් සිය බලය ලෝකේ පුරා ව්‍යාප්ත කර ගැනීමේදී ආගම ප්‍රචාරයත් ඔවුන්ගේ එක ප්‍රධාන අරමුණක් බවට පත් වුණා. ඔන්න ඔය කියන කාරණාවන් එක තමයි දුවේ පුතේ අද අපි අපේ පාඩම විස්තර කරගෙන යන්නේ. එතකොට සමස්තයක් විදිහට ගත්තහම යුරෝපා ජාතීන් බලය ව්‍යාප්ත කළ ප්‍රදේශ අපිට මෙන්න මේ ආකාරයට දක්වන්නට පුළුවන්. යුරෝපා ජාතීන් බල ව්‍යාප්තිය සිදු කළ ප්‍රදේශ. ඔන්න පළවෙනි ප්‍රදේශය විදිහට අපිට දක්වන්නට පුළුවන් ඇමරිකා මහද්වීපය, ඊට පස්සේ අප්‍රිකා කලාපය, ඊට පස්සේ ආසියා කලාපය. විශේෂයෙන්ම මේ ආශ්‍රිතව, මේ කලාපාශ්‍රිතව විවිධ රටවල ඔවුන් තමුන්ගේ බලය ව්‍යාප්ත කරගත්ත කියන කාරණාව ඔබට මතක් කරන්නට ඕනේ. විශේෂයෙන්ම මේ මං දැන් කතා කරන කාරණාව අපේ ගුරුතුමා ඉස්සරහදී විස්තර කරනවා නිශාන්ති. දැන් යුරෝපා ජාතීන් එක්තරා කාලයකදී දේශ ගවේෂණ කටයුතු වල නියලුණානේ. ඔවුන්ට එහෙම වෙන්න බලපාපු හේතුව තමයි මේ ක්‍රිස්තු වර්ෂ 1453 දී ඔටෝමන් තුර්කිවරු විසින් කොන්ස්තන්තිනෝපලේ පෙර අපර දෙදිගේ ආකරපු වෙළඳ නගරය අල්ලා ගැනීම. එතකොට මේ වෙළඳ නගරය අල්ලගත්තට පස්සේ යුරෝපා ජාතීන්ට ආසියාතික රටවලට එන්න මාර්ගය ඇහැරුණා. ඒ නිසා ඔවුන් දේශ ගවේෂණ කටයුතු සඳහා යොමු වුණා. යුරෝපා ජාතීන් මේ දේශ ගවේෂණ කටයුතු සිදු කරන අතරේ තමුන්ගේ බලය ව්‍යාප්ත කර ගැනීමට බලපෑ හේතු තමයි අපි ඊළඟට සාකච්ඡා කරන්නට සූදානම් වන්නේ. අපි බලමු යුරෝපා ජාතීන්ගේ බල ව්‍යාප්තිය සිදු කළ ප්‍රදේශවලට පස්සේ අපි අවධානය යොමු කරනවා බලය ව්‍යාප්ත කිරීමට බලපෑ
සාධක. සාධක තුනක් තියෙනවා දුවේ පුතේ ඔබට. ජාතික රාජ්‍ය බිහිවීම, වෙළඳාමෙන් ධනෙ ඉපෙවීම සහ ආගම ප්‍රචාරය කිරීම. දැන් සාමාන්‍යයෙන් ඔබේ විභාග ප්‍රශ්න පත්‍රයේදී මේ කියන කාරණාවන් තුන මතක තබා ගැනීමෙන් ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ මුල් කොටසේ ලකුණු තුනක් ලබා ගත හැකි ආකාරයකට මේ කරුණු තුන මතක තබා ගැනීම ප්‍රයෝජනවත් වෙනවා. බලය ව්‍යාප්ත කිරීමට බලපෑ සාධක. 1. ජාතික රාජ්‍ය බිහිවීම. 2. වෙළඳාමෙන් ධනෙ ඉපෙවීම. 3. ආගම ප්‍රචාරය කිරීම. දැන් අපි මුලින්ම අවධානය යොමු කරමු ජාතික රාජ්‍ය බිහිවීම කියන කාරණාවට. දැන් ඔබ පසුගිය පාඩම්වල ඉගෙනගෙන තියෙනවා ජාතික රාජ්‍යයක් කියලා කියන්නේ මොකක්ද? දැන් මේ කාලෙවිදි පාඩම් කරගෙන යනවා නම් මේ විදිහ ඔබ දන්නවා ජාතික රාජ්‍යයක් කියලා කියන්නේ මොකක්ද? නිශ්චිත දේශ සීමාවක් තුළ වාසය කරපු, එකම භාෂාවක් කතා කරපු, එකම සංස්කෘතියක් තුළ ජීවත් වෙන, එකම සංස්කෘතියකට අයත් ගෝත්‍ර කිහිපයක්, ඇතැම් රජවරුන්ගේ පුරෝගාමිත්වෙන් එකට එක්වීම, එක්සත් කිරීම තුළින් බිහි කරගත්තු රාජ්‍ය තමයි අපි ජාතික රාජ්‍ය කියලා හඳුන්වන්නේ. එතකොට වැඩවසම් ක්‍රමය පරිහානියට පත් වෙලා, එහෙම නැත්නම් මධ්‍යතන යුගයේ නූතන යුගයට එද්දී සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික වෙනස්කම් එක්ක, විවිධ ශේෂ්ඨවල ඇති වුණු සංස්කෘතික වෙනස්කම් එක්ක තමයි මේ කියන ජාතික රාජ්‍ය බිහි වුණේ. ඊට පස්සේ දුවේ පුතේ අපිට බලා ගන්න පුළුවන් මේ මුලින්ම බිහි වූ ජාතික රාජ්‍යයන් මොනවද කියන කාරණාව. ඒ අතරට අපිට දක්වන්නට පුළුවන් ස්පාඤ්ඤය, පෘතුගාලය, එංගලන්තය, ප්‍රංශය සහ ඕලන්දේ කියන රටවල් ටික අපිට දක්වන්නට පුළුවන්කම තියෙනවා. මේ ජාතික රාජ්‍ය හැම විටම උත්සාහ කෙරුවේ තමුන්ගේ බලය, ශක්තිය ලෝකේ පුරා ව්‍යාප්ත කරගන්න. විශේෂයෙන්ම මේ ජාතික රාජ්‍යයන් ඒ නිසා දේශ ගවේෂණ කටයුතු සිදු කිරීම කළා. නාවික ගමන් පිළිබඳව විශේෂයෙන් මොවුන් අවධානය යොමු කරා. නාවික ගමන් පිළිබඳව අවධානය යොමු කරද්දී හෙන්රි කුමාරයා කියන එක, එහෙම නැත්නම් හෙන්රි රජු කියන එක අතිශයින් වැදගත් වෙනවා. මේ හෙන්රි කුමරු, මේ ඔබ දකින හෙන්රි කුමරු ආර්ථික විද්‍යාත්මක ශාස්ත්‍රය පිළිබඳ හරි කුතුහලයක් තිබුණා. ඒ කුතුහලය නිසාම මේ වසර 40ක් තිස්සේම ඔහු නාවික කටයුතු වැඩි දියුණු කරන්න කටයුතු කරලා තිනවා. ඒ නිසා තමයි මේ හෙන්රි රජතුමාව නාවික හෙන්රි කියලා හඳුන්වලා තියෙන්නේ. නාවික හෙන්රි යනුවෙන් හඳුන්වලා තියෙන්නේ අවුරුදු 40කට වැඩි කාලයක් මොහු දේශ ගවේෂණ කටයුතු වලදී උපකාරී වෙලා තිනවා. විශේෂයෙන්ම නාවික කටයුතු වැඩි දියුණු කරන්නට උපකාරී වෙලා තිනවා. දැන් අපි බලමු නාවික හෙන්රි සිදු කළ සේවාවන් මොනවද කියලා. නාවික හෙන්රි සිදු කරපු එක කාර්යයක් විදිහට අපිට දක්වන්නට පුළුවන් මුහුදු යාත්‍රික ගවේෂණයට නැවුත ගැනීම. නාවික කටයුතු කරන්නට ඕනේ නම් නැව් තියෙන්න ඕනේ. නැව් හදා ගන්න නම් රටේ රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහයකත්වය ලැබෙන්නට ඕනේ. ඒ නිසා නාවික හෙන්රි මුහුදු යාත්‍රික ගවේෂණය සඳහා නැව් තැනීම සඳහා විශේෂ ආධාර උපකාර කරා. ඒත් එක්කම දෙවෙනි කාරණාව විදිහට අපිට දක්වන්නට පුළුවන් දුවේ පුතේ වෙනත් ආධාර සැපීම. වෙනත් ආධාර සැපීම කියන කාරණාවේදී නැවියන් පුහුණු කිරීම කියන කාරණාව ඔබට දක්වන්නට පුළුවන්. ඊළඟට ඔහු වැදගත් මධ්‍යස්ථානයක් පිහිටුවලා තිනවා. ශාන්ත වින්සන්ට් තුඩු අසල ආකාශ වස්තු පරීක්ෂණාගාරයක් පිහිටුවීම. විශාල මුදලක් ඔහු මේ සඳහා වැය කරලා තිනවා. විශේෂයෙන්ම මේක පිහිටුවීම විතරක් නෙමේ, මේ ආයතනය පවත්වාගෙන යන්නත් නාවික හෙන්රි උත්සාහ කරලා තියෙනවා. මේ ආකාරයට තමයි නිශාන්ති නාවික හෙන්රි සිදු කළ සේවාවන් අපිට දක්වන්නට පුළුවන්කම තියෙන්නේ මේ අපි කතා කරපු යුරෝප ජාතීන්ගේ බල ව්‍යාප්තිය කියන මාතෘකාව. ඒ වගේම තමයි මේ බලය ව්‍යාප්ත කිරීමට බලපෑ සාධක අතරදී තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි වෙළඳාමෙන් ධනෙ ඉපීම. ජනකාන්ත ගුරුතුමා ඒ ගැන අපිට පැහැදිලි කරයි. ඔව් නිශාන්ති, මෙතෙන්දි විශේෂයෙන් පැහැදිලි කිරීමක් කරන්න ඕනි මේ වන විට යුරෝපයේ ජාතික රාජ්‍යයන් අතර පැවති තත්ත්වය. විශේෂයෙන්ම එක් ජාතික රාජ්‍යයක් අභිබවා අනෙක් ජාතික රාජ්‍යයන් කටයුතු කරන අවස්ථාවේදී ඔවුන්ට අවශ්‍ය වුණා ඔවුන්ගේ ආර්ථික ශක්තිය වර්ධනය කරගන්න දුවේ පුතේ. ඒ වන විට අපේ කථිකාචාර්යතුමේ දැනුම් දුන්න ආකාරයට ඔටෝමන් තුර්කවරුන් විසින් කොන්ස්තන්තිනෝපල් නගරය යටත් කරගෙන සිටීම නිසා මේ වෙළඳ කටයුතු බොහෝ දුරට යුරෝපා යටත් වීත
කෙරේ යොමු කිරීමට බලපාපයක් සාධකයක් වන මේ වෙළඳාමේදී ඔවුන්ට සිද්ධ වුණා තම යටත් විජිතයට තම රාජ්‍යයට අවශ්‍ය ද්‍රව්‍ය යටත් විජිත තුලින් රැගෙන එන්න. එතෙන්දී ක්‍රිස්තියානි බැතිමතුන්ට වසර ගණනාවක් පුරා පැවති ඉස්ලාම් ක්‍රිස්තියානි අපි කියන එක කුරුස යුද්ධය කියලා මේ කුරුස යුද්ධයේදී අවසන් ප්‍රතිඵලයේ වශයෙන් කොන්ස්ටාන්ටිනෝපල් නගරයේ අහිමිවීම මත ඔවුන් අතර පැවති සැකමුසුභාවයත් හේතු වෙඳුවේ පුතේ ජාතික රාජ්‍යවල වෙළඳුන්ට ජාතික රාජ්‍යයන්ට වෙළඳ ද්‍රව්‍යවල හිඟයක් ඇති වෙනවා. අපි දන්නවා කොන්ස්ටාන්ටිනෝපල් නගරය තුල තිබුණේ වෙළඳ ද්‍රව්‍ය අතර කුළුබඩු ද්‍රව්‍ය පමණක් නෙවෙයි. පෙර අපරිධික වෙළඳ මාර්ගයේ හුවමාරු වෙච්ච රෙදිපිලි වර්ග ඒ වගේම වටිනා සම්පත් බොහොමයක් හුවමාරු වුණා. ඇද්දල මුතුමැණික් ආදී පවා ධන කුවේරයන්ට අවශ්‍ය දේවල් මෙන්න මේ ද්‍රව්‍ය පවා කොන්ස්ටාන්ටිනෝපල් නගරය අල්ලා ගැනීමෙන් අනතුරුව යුරෝපයේ හිඟයක් ඇති වුණා. දැන් දූල පුතාට මේ අවස්ථාවේදී පේනවා පසුබිමින් කොන්ස්ටාන්ටිනෝපල් නගරයේ පිහිටීම මේ ජාතික රාජ්‍යයන්ට ආසන්නයේ පිහිටි කොන්ස්ටාන්ටිනෝපල් නගරය අහිමි වීම නිසා මුස්ලිම් වරුන් ඔවුන්ගේ ආධිපත්‍ය ඉතාම ශක්ති සම්පන්න ලෙස කොන්ස්ටාන්ටිනෝපල් නගරය තුළ ස්ථාපිත කරගත්තා. එහි ප්‍රතිඵලය වුණේ කුමක්ද? වේලඳ ද්‍රව්‍ය හිඟයක් මේ ජාතික රාජ්‍ය ආශ්‍රිතව නිර්මාණය වෙනවා. ඒ වගේම දුවේ පුතේ මුස්ලිම් වරුන් මේ ක්‍රිස්තියානි බැතිමතුන් සමග පැවති ගැටුම්කාරී තත්ත්වය මත ඔවුන් අධික බදු පනවමින් ඒ වගේම බාණ්ඩ හිඟ මවා පාමින් වෙළඳ ද්‍රව්‍ය මුල මිල ඉහළ දැමීමක් සිද්ධ වුණා. මේ නිසා ජාතික රාජ්‍යයන්ට සිද්ධ වුණා පෙරදිග කලාපය කෙරෙහි අවධානය යොමු කරලා ඔවුන්ට අවශ්‍ය වෙළඳ ද්‍රව්‍ය සපයා ගන්න. කෙටිකාලීන වශයෙන් නොව දීර්ඝකාලීන වශයෙන් මේ ආදායම් තත්ත්වයන් වර්ධනය කර ගැනීම උදෙසා ඔවුන්ගේ මූලික අරමුණක් වුණා යටත් විජිත ස්ථාපිත කරලා සංවිධානාත්මකව වෙළඳ ද්‍රව්‍ය රැස් කර ගැනීමේ කටයුතු වල නියැලෙන්න. ඒ නිසා තමයි නිශාන්ති කොන්ස්ටාන්ටිනෝපල් නගරය අහිමිවීම නිසා යටත් විජිත බිහිවීම කෙරෙහි බලපාපු ආකාරය අපිට පෙන්වා දෙන්න පුළුවන්. හොඳයි. ඒ වගේම තමයි ආගම ප්‍රචාරය කිරීම කියන සාධකයත් බලය ව්‍යාප්ත කිරීමට බලපෑ කාරණයක් බවට පත් වෙනවා. රුවන්ගුරුතුමිය ඔනි ශාන්ති සමාවන්න. මධ්‍යතන යුගයේදී දැන් ආගම මනුෂ්‍ය ජීවිතයේ සෑම ශේෂ්ත්‍රයක් එක්කම බද්ධ වෙලා තිබෙන ශාන්ති. උපත වෙන්න පුළුවන්, විවාහ වෙන්න පුළුවන්, මරණය වෙන්න පුළුවන්, පල්ලිය කියන සාධකය. පල්ලිය කියන සාධකය මිනිසුන්ගේ ජීවිතත් එක්ක බොහොම සමීප වෙලා තිබුණේ. කතෝලික පල්ලිය පාප්තුමා මේ ලොකු බලයක් මේ කියන පිරිසට තිබුණා. එතකොට අපි කතා කරන්නේ ආගම ප්‍රචාරය කියන කාරණාව. ඒ ආගම ප්‍රචාරය කියන කාරණාවේදී පළවෙනි කාරණාව විදිහට අපිට දක්වන්න පුළුවන් ආගමික ගැටුම්. දැන් ආගමික ගැටුම් කියන කාරණාවේදී කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් කතෝලික සභාව සහ රෙපරමාදුවාදී. කතෝලික පල්ලියේ බලයට විරුද්ධව නැගී සිටි කණ්ඩායම තමයි පොතෙස්තන්ත්වාදීන්, එහෙම නැත්නම් රෙපරමාදුවාදීන් කියලා කියන්නේ. විශේෂයෙන් මේ කොටස් දෙක අතරේදී පාප්තුමාව පිළිගත්තේ නැති පිරිස තමයි රෙපරමාදුවාදීන් කියලා කියන්නේ. පල්ලිය කතෝලික හා රෙපරමාදු වශයෙන් බෙදුණා මේ ආගම ප්‍රචාරය කියන කාරණාවේදී. ඊට පස්සේ යටත් විජිත ආගමික නිකායන්ට රැකවරණයක් වුණා. විශේෂයෙන්ම යටත් විජිත දැන් අපි මේ දෙවෙනි කාරණාවේදී කතා කරන්න පුළුවන් පල්ලිය කතෝලික හා රෙපරමාදු වශයෙන් බෙදීම කියන කාරණාවේදී මාර්ටින් ලූතර් පිළිබඳව. මාර්ටින් ලූතර් තමයි ආගමික ප්‍රතිසංස්කරණ සඳහා විශේෂයෙන් මොහු ජර්මනියේ විටන්බර්ග් සරසවියේ දේවධර්මයේ පිළිබඳ මහාචාර්යවරේ. මොහු අර පුනරුදයත් එක්ක ඇති වුණු චින්තන විප්ලවයත් එක්ක මිනිස්සුන්ට පෙන්වලා දුන්නා පල්ලියේ තිබෙන දූෂණය, පාප්තුමා සහ පල්ලිය අතර මේ ලෞකික දේවල් වලට තියෙන ඇල්ම පිළිබඳව වැඩිපුර කතා කරා. වැඩිපුර කතා කරලා ආගමික ප්‍රතිසංස්කරණය ඇති කරන්න මොහු මුල් වුණා. ඊට පස්සේ අපිට තුන්වෙනි කාරණාවට යන්නට පුළුවන් දුවේ පුතේ යටත් විජිත ආගමික නිකායන්ට රැකවරණයක් වීම කියන කාරණාව. විශේෂයෙන්ම දැන් ආගමික අදහස් කෙරෙහි නව උද්‍යෝගයක්, නව චින්තනයක් ඇතිවීමත් එක්ක යුරෝපා ජාතීන් උත්සාහ කළා තමුන්ගේ ආගම
තමුන්ගේ රාජ්‍යයෙන් පිටතට අරගෙන යන්නට පිටතට අරගෙන යද්දී විශේෂයෙන් රෝමානු කතෝලික ආගමට වැඩිය රෙපරමාදු ආගම වාණිජවාදී අදහස් සමග තමයි සීක්‍රෙන් ව්‍යාප්ත වෙලා ගියේ. මේ ආගමික ගැටුම් නිසා යටත් විජිත ආගමික නිකායන්ට රැකවරණයක් බවට පත් වුණා. මේ ආගම් දෙකම එකතු වෙලා තමුන්ගේ බලය ව්‍යාප්ත කරගන්න සහ ආගම ප්‍රචාරය කරගන්න තමයි තමුන්ගේ බලය ව්‍යාප්ත කරගැනීමේ කාර්යයේදී උත්සාහ කරේ. ඒ අතරතුරේදී ද්වීපතේ ඔබට දක්වන්නට පුළුවන් යටත් විජිත පිහිටුවාගත්තු සෑම රාජ්‍යයකම තමුන්ගේ ආගම ව්‍යාප්ත කරන්න මොවුන් එක එක මාර්ගයන් අනුගමනය කරා, එක එක උපක්‍රම පාවිච්චි කරා. විශේෂයෙන්ම තමුන්ගේ ආගම පැතිරීමේ කතෝලික ආගම වෙන්න පුළුවන්, රෙපරමාදු ආගම වෙන්න පුළුවන්, තමුන් යටත් විජිතයක් අල්ලගත්තා නම් තමුන්ගේ ආගම පැතිරීමේ මාර්ගයේ විදිහට මාත්‍ය විදිහට ඕන යොදාගත්තේ අධ්‍යාපනය. එතකොට ඔබට දක්වන්නට පුළුවන් පළවෙනි කාරණාව විදිහට ආගම පැතිරීමේ මාධ්‍ය අධ්‍යාපනය කියන කාරණාව. ඒත් එක්කම මේ ආගම් ප්‍රචාරය කිරීමේදී ඒ රටේ වැසියන්ට නිල තනතුරු ප්‍රදානය කිරීම සිද්ධ කරා. ඔන්නේ ආගමේ ඉන්නවා නම් නිල තනතුරු ප්‍රදානය කිරීම සිදු වුණා. ඒත් එක්කම ඒ රටේ වැසියන්ට ආර්ථික වාස සැලසීම සිදු කරා. එතකොට අධ්‍යාපනය මේ ආගම් ප්‍රචාරය කිරීමේ මාධ්‍ය විදිහට දක්වන්නට පුළුවන්. නිල තනතුරු ප්‍රදානය කරනවා, ආර්ථික වාසය ඇති කරනවා, ඔය කියන කාරණාවන් එක්ක ආගම ප්‍රචාරය කරන මේ ආගම් දෙකේම ආගම ප්‍රචාරය කරන පූජකවරුන් ඇත්තටම කැපවලා ආගම ප්‍රචාරය කිරීම සිදු කරා. එතකොට එක පැත්තකින් යටත් විජිත අල්ලගන්නවා, බලය අල්ලගන්නවා, අනිත් පැත්තෙන් තමුන්ගේ ඊළඟ අරමුණ ඉෂ්ට කරගන්නවා. ඒ තමයි ආගම ප්‍රචාරය කිරීම. ඔන්නෝ කියන කාරණාවන් ටික තමයි ශාන්ති අපිට යුරෝප අජාතීන්ගේ බලව්‍යාප්තිය කියන කාරණාවේ ආගම ප්‍රචාරය කියන කොටසට අයිති වෙන්නේ. හොඳයි, රෝණි ගුරුතුමී කියලා දුන්නා වගේ නව චින්තනයත් එක්ක ලෝකේ බොහෝ දේවල් වෙනස් වෙනවා. ඒ නිසාම ජනකාන්ත ගුරුතුමා අපට කියලා දෙවි මේ විද්‍යාත්මක සොයා ගැනීම පිළිබඳව. ඔව්දුවේ පුතේ, මෙතෙන්දී අපි ප්‍රථමයෙන් තේරුම් ගන්න ඕනි යුරෝපා ජාතීන් පෙරදිගට පැමිණෙන්නේ විද්‍යාත්මක උපකරණ භාවිතා කරනකොට, එදවම් පුනරුදයේ සමයේ සොයාගත්තු විද්‍යාත්මක උපකරණ භාවිතා කරන විට එහිට සියවස් ගණනාවක ඉඳලා යුරෝපයේ කොන්ස්ටන්ටිනෝපල් නගරේ වෙළඳ කටයුතු සිද්ධ වුණා කියලා දුවලා දන්නවා. දුවලා පුතාලා දන්නවා ඉතා විධිමත් සංවිධානාත්මකව සිද්ධ වුණා. එතකොට මේ කොන්ස්ටන්ටිනෝපල් නගරයට වෙළඳ ද්‍රව්‍ය ගෙනාවේ අරාබි ජාතික වෙළෙන්දෝ. එතකොට මේ අරාබි ජාතික වෙළෙන්දන්ට කොහොමද නාවික ගමන් මාර්ගවලදී අවශ්‍ය තොරතුරු ලබා ගත්තේ? එදා ඔවුන් අනුගමනය කළේ තාරකා ශාස්ත්‍රය. එහෙම නැත්නම් තරු පිහිටීම. ඒ වගේම තම මුහුදු චාරිකාවලදී දකින භූගෝලීය ලක්ෂණ, චන්ද්‍රයාගේ පිහිටීම, මේ වගේ ලක්ෂණ ඔස්සේ කටයුතු කළ එදා අරාබි ජාතික වෙළඳුන්ට, එහෙම නැත්නම් ඇතැම් නාවිකයන්ට මහත් ශක්තියක් වුණා යුරෝපයේ පුනරුදයේ සමයේ සොයාගත්තු නව සොයා ගැනීම. විශේෂයෙන්ම ගැලලියෝ ගැලලි විසින් දුරදක්නය සොයා ගැනීම මේ නාවික ගමන්වලදී විශාල සංදිස්ථානයක් බවට පත් වුණා. හේතුව එදා ගැලලියෝ ගැලලි සොයාගත්තු මේ දුරදක්නය භාවිතා කරලා එදා රුවන්ැව් භාවිතා කරලා මුහුදේ ගමන් කළේ දුවේ පුතේ එක රුවල් නැවක් නෙවෙයි. ඒ නාවික කණ්ඩායමට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය තවත් රුවල් නැවක, යුද උපකරණ ආදිය තවත් රුවල් නැවක, ඒ ආදී ලෙස පිරිස් තවත් රුවල් නැවක, ඒ වගේ විවිධ කණ්ඩායමක් ගමන් කරනකොට බොහෝ ඈතින් තමයි මේ රුවල් නැව ගමන් කරලා තියෙන්නේ. අපිට ඉතිහාසයේ තොරතුරු ලැබෙනවා. මෙන්න මේ නාවික යාත්‍රා හොඳින් නිරීක්ෂණය කරමින්, ඒ වගේම මුහුදු තලය නිරීක්ෂණය කරමින් ගමන් කරන්නට මේ දුරදක්නිය බෙහෙවින් උපකාරී වුණා. එපමණක් නෙවෙයි දුවේ පුතේ, ඔබ මීට පෙර පාදම්වලදී ඉගෙන ගත්තා මාලිමා යන්ත්‍රය සොයා ගැනීම, ඒ වගේම උතුරු මාපක දිසා දර්ශකය සොයා ගැනීම, මේ සාධක නිසා දේශ ගවේෂණ කටයුතුවලදී නාවික ගමන්වලට ඉතාමත් පහසුවක් සිද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි, නාවික යාත්‍රා නිර්මාණය කරනකොට ඉතා ශක්ති සම්පන්න නාවික යාත්‍රා නිර්මාණය කරන්නට, ඒ වගේම මුහුදුව තුල භාවිතා කරනකොට දිරා නොයන ආකාරයට ඉතා ශක්ති සම්පන්න ටෙන්ට් භාවිතා කරමින් රුවල් සැකසීමට ඔවුන් මේ විද්‍යාත්මක සොයා ගැනීම නිසා සමත් වුණා දුවේ පුතේ. ඒ වගේම පෘථිවිය ගෝලාකාරයි කියන සාධකය පුරුදේ සමයෙන් සාක්ෂි සහිතව විද්‍යාත්මකව සනාථ කිරීම නිසා එය සිතියම් ගතව ලෝක සිතියමට අනුව ගෙනහැර දැක්වීම මත
එදා විද්‍යාත්මක සාධක බෙහෙවින් බලපෑවා මේ යටත් වීතය කෙරෙහි ගමන් ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට අවශ්‍ය නාවික ගමන් සඳහා. හොඳයි. මීළඟට අපි සූදානම් යටත් විචිත පිහිටුවීමට පෙරමුණගත් ජාතික රාජ්‍යයන් පිළිබඳව කතා කරන්න. ඒ අතරින් අපි මුලින්ම කතා කරන්නේ ඉස්පාඤ්ඤ පිළිබඳව. රොණිකරුතුමිය ඕනි ශාන්ති ද්වීපතේ මුලින්ම බිහි වූ ජාතික රාජ්‍ය පහ අතරින් අපි අවධානය යොමු කරනවා ඉස්පාඤ්ඤ වෙතට. යුරෝප ජාතීන් අතරින් දේශ ගවේෂණය සඳහා මුලින්ම අවධානය යොමු කරපු රාජ්‍යයන් දෙකක් විදිහට ඉස්පාඤ්ඤ සහ පෘතුගාලය අපිට හඳුන්වන්නට පුළුවන්. ඒ අතරින් අපි මුලින්ම ඉස්පාඤ්ඤ පිළිබඳව අවධානය යොමු කරමු. ඉස්පාඤ්ඤ පිළිබඳව කතා කරද්දී ද්වීපතේ 1492 දී කිස්ටෝප කොලොම්බස් බටහිර ඉන්දිය දූපත් සොයා ගැනීම පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම ස්පාඤ්ඤ ජාතිකයෝ අට්ලාන්ටික් සාගරය ඔස්සේ බටහිර දිශාවට යාත්‍රා කරමින් මධ්‍යමහා දකුණු ඇමරිකාවේ ප්‍රදේශ කිහිපයක් සොයාගත්තා. එතකොට ස්පාඤ්ඤ ජාතිකයෝ අට්ලාන්ටික් සාගරය හරහා ඔන්න බටහිර පැත්තට ගිහිල්ලා මධ්‍යමහා දකුණු ඇමරිකාවේ ප්‍රදේශ කිහිපයක් සොයාගත්තා. ඒ අතරෙදී 1492 දී ක්‍රිස්ටෝපර් කොලොම්බස් බටහිර ඉන්දිය දූපත් සොයා ගැනීම කියන කාරණාව අපිට දක්වන්නට පුළුවන්. මෙහිදී ඉස්පාඤ්ඤ රජුගේ සහාය මොහුට ලැබුණා. ඒ කියන කාරණාවත් එක්ක දැන් ඔබට ඔබ විභාගෙදි පාඩම් කරනවා නම් ඉස්පාඤ්ඤය කියලා ඔබට කෙටි සටහනක් දාගන්නට පුළුවන්. වර්ෂය, සොයාගත් ස්ථානය සහ ඒ අදාළ පුජ්‍යලය. මේ පාඩම් කරන කෙටි ක්‍රම. ඊට පස්සේ අපිට දෙවෙනි කාරණාව විදිහට දක්වන්නට පුළුවන් දුවේ පුතේ. ඒ කියන්නේ මේ ස්පාඤ්ඤ බලව්‍යාප්තියේ දෙවන පියවර විදිහට අපිට දක්වන්නට පුළුවන් 1519 දී ෆර්නෑන්ඩෝ කෝටිස් මෙක්සිකෝව අල්ලා ගැනීම. 1519 පුජ්ජලයා ෆර්නෑන්ඩෝ කෝටිස් මෙක්සිකෝව අල්ලා ගැනීම කියන කාරණාව අපිට දක්වන්නට පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි කාරණාව විදිහට අපිට දක්වන්නට පුළුවන් රජතුමාගේ අනුග්‍රහය මත ෆ්‍රැන්සිස්කෝ පිසාරෝ පේරු දේශය අල්ලා ගැනීම. විශේෂයෙන්ම දැන් අපි කතා කරා බටහිර ඉන්දිය දූපත් සොයාගත්තා කියලා, මෙක්සිකෝ අල්ලා ගත්තා කියලා කිව්වා, පේරු දේශය අල්ලා ගත්තා කියලා කිව්වා. ඔන්න ප්‍රදේශ තුනක් අපි ස්පාඤ්ඤ යටතේ කතා කරා. ඊට පස්සේ ඊළඟ කාරණාව විදිහට දක්වලා තියෙනවා ද්වීපතේ කෲර හා බිහිසුණු ප්‍රතිපත්තියක් අනුගමනය කරා කියන කාරණාව. විශේෂයෙන්ම දැන් මේ යටත් විජිත පිහිටුවා ගැනීමේදී යුරෝපා ජාතීන් අතර ඇති වූ බර බල අරගලය නිසා 1493 දී පාප්තුමා තීරණයක් ගත්ත මේ දේශ ගවේෂණ කටයුතු සඳහා පෘතුගාලයයි ඉස්පාඤ්ඤයටයි කලාප දෙකක් බෙදලා දෙන්න ඕනේ කියලා පාප්තුමා හිතුවා. මේගොල්ලෝ මේ රටවල් හොයාගෙන හොයාගෙන යනවා, බලේ ව්‍යාප්ත කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා ඉස්පාඤ්ඤයටයි පෘතුගාලයටයි කලාප දෙකක් බෙදලා දෙන්න ඕනේ කියලා තීරණය කරා. ඒ නිසා කේප් වර්ල්ඩ් දූපතට ලීක 370ක් බටහිරින් උතුරේ සිට දකුණට දිවෙන රේඛාවක් මගින් මේ බෙදීම කළා. දැන් ඔබ මේ ස්ථාන අංකනේ මතක තබා ගන්න. එතකොට පෘතුගීසීන්ට දුන්නා පෙරදිග ඉන්දිය සාගර ප්‍රදේශ. ස්පාඤ්ඤයට දුන්නා ඇමරිකාව ආශ්‍රිත ප්‍රදේශ ටික. එතකොට දැන් මේ අපි කතා කරන ස්පාඤ්ඤ ජාතිකයන් යටත් විජිත ලබා ගැනීම, එහෙම නැත්නම් ඒ ක්‍රියාකාරීත්වයේදී වෙනත් ජාතීන්ට වැඩිය ටිකක් නෙමෙයි ගොඩක් වෙනස් ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරේ. ඔවුන්ගේ අපේක්ෂා වුණේ උන්න කමුන්ට ඒ අයිති රාජ්‍ය ලබා ගන්නවා. ඒ රාජ්‍ය තුලින් ලාභ ලබා ගන්නවා. ඒ ප්‍රදේශය ආක්‍රමණය කරලා ආධිපත්‍ය පිහිටුවනවා. රට අල්ල ගන්නවා, ආධිපත්‍ය පිහිටුවනවා, ඒ රටේ බලය ලබා ගන්නවා. ඒ විතරක් නෙමෙයි ඒ රටේ තියෙනවා නම් වටිනා ඛනිජ සම්පත් ඒ සියල්ලම තමුන්ගේ රටට අරගෙන යාම. කෲර හා බිහිසුණු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කියන කාරණාව යටතේ ද්වීපතේ දැන් මොවුන් මේ විදිහට රන් රිදී ඒ කියන කාරණාවන් ටික ඔබට දක්වන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ අල්ලා ගැනීම තුළ අවිබලයේ යෙදුවා මොවුන්. ඇමරිකාවේ සහමර ප්‍රදේශ යටත් කරගන්න පහසුයි. උසස් මට්ටමේ ශිෂ්ටාචාර තිබුණු පීරු, මෙක්සිකෝ වැනි ප්‍රදේශ යටත් කරගන්න අමාරු නිසා මොවුන් කරේ මේ ශිෂ්ටාචාරයන් සහමුලින්ම විනාශ කරලා දැම්මා. ස්පාඤ්ඤ ජාතිකයන් විශේෂයෙන්ම ආධිපත්‍ය පසු කාලයකදී පිරිහුණා. යුරෝපා බලතුලනය තුළ 17 වෙනි සියවස වෙද්දී ඕලන්දය, ප්‍රංශය, එංගලන්තය වගේ රටවල් වල බලය ඉහළට ආවට පස්සේ ස්පාඤ්ඤ ආධිපත්‍ය පිරිහෙන්න පටන් ගත්තා. ස්පාඤ්ඤත් එක්ක තරඟකාරීව යටත් විජිත බිහි කරගත් තවත් රාජ්‍යයක් තමයි පෘතුගාලය කියලා කියන්නේ. ගුරුතුමනේ ඕනි ශාන්ති
මේ ඉස්පාඤ්ඤය වගේම ඉතා වේගවත් ගමනක් යටත්විත පිහිටවීම සම්බන්ධයෙන් කටයුතු කළා පෘතුගාලය. විශේෂයෙන්ම පෘතුගාලයේ නාවික හෙන්රි රජතුමා මේ නාවික කටයුතු වලට අනුග්‍රහයක් දෙන අතරම ඔහු තවත් උපදෙස් දීමක් සිදු කළා. පෙරදිග කලාපයේ එහෙමත් නැත්නම් අට්ලන්ටික් සාගර කලාපය තුළ වෙන්න පුළුවන් වෙළඳාමට සම්බන්ධ මුස්ලිම් නැවියන් එහෙම නැත්නම් වෙළඳ නැව් හම්බ වුණොත් ඒ නාවික යාත්‍රාවලට පවා පහර දීලා ඒ වෙළෙන් ද්‍රව්‍ය රැස් කර ගන්නයි කියලා. ඒ වගේම පසුක ආරම්භක කාලයේදී මේ ඉස්පාඤ්ඤයත් එක්කත් විවිධ ගැටුම් ඇති වුණා මේ වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීම ඒ වගේම යටත්විත පිහිටීම සම්බන්ධයෙන් දුවේ පුතේ. දුවල පුතාලට මීට පෙර අපේ කථිකාචාර්යතුමිය පැහැදිලි කරලා දුන්නා. පාප්තුමා ඒ හයවන ඇලෙක්සැන්ඩර් පාප්තුමා ඒ හයවන ඇලෙක්සැන්ඩර් පාප්තුමා 1493 දී මේ ආකාර ලෝක සිටියම දෙකට බෙදලා දුන්නට පස්සේ පෘතුගීසීන් තමුන්ගේ යටත්විත එහෙම නැත්නම් වෙළඳ ප්‍රදේශ සොයා ගැනීමට කටයුතු කළ තුල ඒ වගේම පෘතුගීසි ජාතීන් තුල ඉතා දැඩි උනන්දුවක් තිබුණ දුවේ පුතේ මේ වෙළඳ ද්‍රව්‍ය සපයා ගැනීම උදෙසා දේශ ගවේෂණ කටයුතු වල නිරත වීම. ඔවුන්ගේ එවැනි බලාපොරොත්තුවක් ඇයි ඇති උනේ? යටත්විත මේ ජාතික රාජ්‍යවල පාලකයෝ කොහොමද යටත්විත වැසියන් සමග ගිහිල්ලා සම්බන්ධතා ඇති කරගන්නේ? අලුත් රාජ්‍යයන් කොහොමද අල්ලගන්නේ? වෙළඳ කටයුතු කොහොමද මෙහෙවන්නේ? නාවික කටයුතු වල කොහොමද නියැලෙන්නේ කියන ආදී උපරිම පුහුණුවක් ලබා දුන්නා. ඒ වගේම මේ කටයුතු වල නියැලෙන පිරිස්වලට ගරු සම්මාන තාන්නමාන ආදියත් ලබා දුන්නා. ඒ නිසා බොහෝ දෙනෙක් නොබියව මේ මුහුදු යාත්‍රික ගමන් සඳහා ඉදිරිපත් වුණා. ඒ අනුව 1498 දී වස්කෝ ද ගාමා ඉන්දියාවේ කැලිකට් නගරයට ළඟා වෙනවා. දුවල පුතාලට මේ අවස්ථාවේදී සිටියමෙන් පේනවා 1498 දී වස්කෝ ද ගාමා ඉන්දියාවේ කැලිකට් නගරයට පැමිණි ගමන් මාර්ගය. වස්කෝ ද ගාමා මේ ඉන්දියාවේ කැලිකට් නගරයට පැමිණීමට පෙර දුවල පුතාල හොඳට බලන්න ওই සිටියමේ අපි කවුරුත් දන්නා මේවට ගොඩක් විශේෂ කරන ඉගෙනගෙන තියෙන නිසා අප්‍රිකාවේ දකුණු ප්‍රදේශයේ පිහිටලා තියෙන සුබපැතින් තුඩුව. මේ සුබපැතීමේ තුඩුව අපි දන්නවා 1487 දී පෘතුගීසි ජාතික ගෝතලමියෝ දීස් විසින් අප්‍රිකාවේ කුණාටු තුඩුවේදී ඔහු ඇයගේ මේ ගමන් මාර්ගය නතර කරනවා. මේ නතර කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ කුණාටු තුඩුව වශයෙන් නම් කළත් නැවත මේ සුබපැතුම් තුඩුව වශයෙන් පත් වෙන්නේ කැලිකට් නගරයට පැමිණීමට අවශ්‍ය මඟ පෙන්වන්නේ මෙම ස්ථානයේ. ඒ නිසා ඉන්දියාවේ තම බලය ව්‍යාප්ත කර ගැනීමට පෘතුගීසීන්ට අවස්ථාව ලැබෙනවා. මෙසේ පැමිණි වාස්කෝ ද ගාමා ඇතුළු පිරිස හොඳ නිරීක්ෂණයක් කරලා ඉන්දියාව තුළ ඔවුන්ට අවශ්‍ය ගත හැකි ප්‍රයෝජන පිළිබඳව කරුණු සොයා බලලා පෘතුගාලයේ රජතුමාට වාර්තා කළා. ඒ අනුව රජුගේ අනුග්‍රහය මත මේ ඉන්දියාව කේන්ද්‍ර කොට ගනිමින් පෙරදිග කලාපේ යටත් විජිත ව්‍යාප්ත වෙනවා දුවේ පුතේ. බලන්න 1498 වර්ෂයේදී ඔවුන් පැමිණෙන්නේ ඉන්දියාව කැලිකට් නගරයට. හැබැයි 1505 වන විට අපේ ශ්‍රී ලංකාවේ වෙරළ බෙර ප්‍රදේශ යටත් කර ගැනීමට ඔවුන් සමත් වෙනවා. ඒට හේතුව කුමක්ද? ඔවුන් ලබලා තිබිච්ච මනා පුහුණුව, ඔවුන්ගේ යුද ශක්තිය, ඔවුන්ගේ ආර්ථික ශක්තිය ආදී. ඊළඟට දුවේ පුතේ අපි අවධානය යොමු කරමු මෙසේ පැමිණි පෘතුගීසීන් සොකොත්‍රා, ඒ වගේම ඕම්ස්, ඒ වගේම ගෝව ප්‍රදේශය, ඒ වගේම මලක්කා වැනි ප්‍රදේශවලත් ඔවුන්ගේ බලය තහවුරු කරගන්න ආකාරයක් අපිට හඳුනා ගන්න පුළුවන්. සොකොත්‍රා ප්‍රදේශවල තියෙන භූගෝලීය ලක්ෂණ, වෙළඳ ද්‍රව්‍ය, ඒ වගේම ඕම්ස් කියන ප්‍රදේශවල තියෙන වෙළඳ ද්‍රව්‍ය, ශ්‍රී ලංකාවේ තියෙන වෙළඳ ද්‍රව්‍ය, මේ ප්‍රදේශවල තිබෙන දේශගුණික සාධකත් එක්ක භූගෝලීය සාධකත් එක්ක තිබෙන වෙළඳ ද්‍රව්‍ය මේ යුරෝපා ජාතිකයන්ට මහත් ආකර්ෂණීය සම්පත් වුණා. ඔවුන් මුලින් ආවේ සාමාන්‍ය කුළුබඩු ද්‍රව්‍ය හොයාගෙන. හැබැයි දුවේ පුතේ මේ රාජ්‍යයන්වල තියෙන මේ ඔවුන් යටත් කරගන්න ප්‍රදේශවල තියෙන මුතුමැණි, ඒ වගේම ඇද්දත්, ඒ වගේම වටිනා ලෝහ විශේෂ නිසා
ඔවුන්ට මේ යටත්වීත ව්‍යාපාරයේ නියලෙන්ට ඔවුන්ව තව තවත් දිරිමත් කළා. ඔවුන්ට යුරෝපය තුළ විශාල ආර්ථික ප්‍රමාණයක් ආර්ථික වාසි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට හැකියාව ලැබුණා. අපි මීළඟට අවධානය යොමු කරමු 1500යේදී මේ පෘතුගීසි ජාතිකයන් දකුණු ඇමරිකාවේ බ්‍රසීලය ආශ්‍රිත ප්‍රදේශවල බලය පිහිටවනවා. මේ බ්‍රසීලය ආදී ප්‍රදේශවල බලය පිහිටුවාට ඔවුන්ට බැරි වෙනවා ඒ ප්‍රදේශවල පෙරදිග ප්‍රදේශයේ තරම් ශක්ති සම්පන්න ලෙස යටත්වීත ව්‍යාප්ත කිරීමට. දුවල පුතාට පේනව සිටීමේ එදා පෘතුගීසින් දකුණු ඇමරිකාවේ නැගෙනහිර ප්‍රදේශයේ ඔවුන්ගේ බලය ව්‍යාප්ත කළ ආකාරය. නමුත් ඔවුන් පසු කාලීනව ඔවුන්ගේ වෙනත් බල ප්‍රදේශ ව්‍යාප්තව තිබිච්ච නිසා ගෝව කේන්ද්‍ර කොට ගනිමින් ඔවුන්ගේ පෙරදිග පාලන මධ්‍යස්ථානය වශයෙන් ඉන්දියාවේ ගෝව කේන්ද්‍ර කොට ගනිමින් ඔවුන් යටත්වීත පවත්වාගෙන යෑම සිද්ධ වුණා. ඒ අනුව දුවේ පුතේ අපට පැහැදිලි පෘතුගීසි ජාතිකයන් ඔවුන්ගේ යටත්වීත මේ ඉන්දියානු සාගර කලාපය ආශ්‍රිතව නිර්මාණය කරගන්න ආකාරය. හොඳයි. යටත් විජිත බිහිකර ගැනීමට පෙරමුණගත් ඕලන්ද රාජ්‍ය පිළිබඳවයි මීළඟට අපි කතා කරන්නේ. ඕනි ශාන්ති, අපි ස්පාඤ්ඤයෙන් පටන් අරන් පෘතුගාලය පිළිබඳව කතා කරා, දැන් යනවා ඕලන්දයට. 17 සේවස වෙද්දී දුවේ පුතේ ඕලන්දය යුරෝපයේ බලවත් රාජ්‍යයක් විදිහට තමයි සැලකුවේ. පෙරදිග හා ඉන්දිය සාගරයවට ප්‍රදේශවල වෙළඳ හා බල මූලස්ථාන මොවුන් පිහිටුවා ගත්තා. දැන් ඕලන්දය පිළිබඳව කතා කරද්දී දුවේ පුතේ විශේෂයෙන්ම ඔබට කරුණු දක්වන්නට තියෙන්නේ වෙළඳාම පිළිබඳව. වෙළඳ මධ්‍යස්ථාන පිහිටුවා ගත්තා. වෙළඳාම තමයි මොවුන්ගේ මුඛ්‍ය පරමාර්ථය බවට පත් වුණේ. මෙලෙස රටවල්වල ඕලන්දයේ බලය පිහිටුවා ගත්තී ඒ ස්වදේශික පාලකයන්ගේ සහයෝගය ලබා ගත්තා. ඒ විතරක් නෙමෙයි, ඒ ස්වදේශික පාලකයන් එක්ක ගැටුමක් ඇති කරගත්තා. මේ විදිහට ගැටුම් ඇති කරගනිමින් සහයෝගයෙන් ඔවුන් වෙළඳාම කියන කාරණාව විස්මතු කරගෙන තමයි ඕලන්දයේ තමුගේ බලය ව්‍යාප්ත කර ගැනීම සිදු කළේ. අපි බලමු ඕලන්දයේ යටතේ අපිට දක්වන්නට පුළුවන් පළවෙනි කාරණාව මොකක්ද කියලා. 1602 දී ඕලන්ද නැගෙනහිර ඉන්දිය වෙළඳ සමාගම පිහිටුවීම. ඔවුන්ගේ අවධානය නැගෙනහිර ඉන්දිය දූපත්තුණු සුමාත්‍රා හා බෝනියෝ වෙත අවධානය යොමු වුණා. ඒ අනුව 1602 දී ඕලන්දය නැගෙනහිර ඉන්දිය වෙළඳ සමාගම පිහිටුවීම සිද්ධ වුණා. දෙවෙනි කාරණාව විදිහට දක්වන්නට පුළුවන් දුවේ පුතේ ඉන්දියාවේ මුරුසි දිවයින හා අප්‍රිකාවේ සුබපැතුම් තුඩු ආශ්‍රිත ප්‍රදේශවල වෙළඳ මධ්‍යස්ථාන පිහිටෙව්වා. වෙළඳ වෙළඳාම කියන කාරණාව මේ මොවුන් ඉස්මතු කරන්න උත්සාහ කියන කාරණාවේ අපිට තේරෙනවා. වෙළඳ සමාගම් පිහිටෙව්වා, වෙළඳ මධ්‍යස්ථාන පිහිටෙව්වා. ඊට පස්සේ තියෙනවා උතුරු ඇමරිකාව බටහිර ඉන්දිය දූපත් ආශ්‍රිතව වෙළඳ කටයුතු සිදු කරා කියන කාරණාව. විශේෂයෙන්ම උතුරු ඇමරිකාවේ නව නෙදලන්ත ජනපදය එතකොට ඒ විදිහට දක්වන්නට පුළුවන්. දැන් 17 සියවසේ දෙවන භාගයේ වගේ වෙද්දී ඕලන්දේ අභිභවල ප්‍රංශය සහ එංගලන්තය නැගී ආවා. ඕලන්දේ අභිභවල ප්‍රංශය සහ එංගලන්තය නැගිලෙද්දී ඕලන්ද ජාතීන් එහෙම නැත්නම් ලන්දේශ ජාතීන්ගේ බලය දුර්වල වෙන්න පටන් ගත්තා. ඔය කියන කාරණාවල් ටික තමයි දුවේ පුතේ අපිට ඕලන්ද ජාතිකයන්ගේ බලය ව්‍යාප්ත කර ගැනීම කියන කාරණාවේදී කතා කරන්නට තියෙන්නේ. මීළඟට අපි කතා කරන්නේ හිරු නොබසින අධිරාජ්‍ය පිළිබඳව. ජනකාන්ත ගුරුතුමනි, ඔවුන් ශාන්ති, මේ බ්‍රිතාන්‍ය ජාතිකයන් යටතේ පිහිටීම ආරම්භ කරන්නේ උතුරු ඇමරිකානු කලාපය තුළින්. ඒ 1497 වර්ෂයේදී ඔවුන් ඒ ආරම්භය ගන්න. අපි දන්නවා උතුරු ඇමරිකාව ආශ්‍රිතව ඔවුන් යටත්වීත ආරම්භ කරලා ජනපද ව්‍යාප්ත කිරීමෙන් අනතුරුව ඔවුන් අවධානය යොමු කරන්නේ පෙරදිග කලාපයට. විශේෂයෙන්ම උතුරු ඇමරිකානු කලාපය තුළ ඔවුන් ලබන ආර්ථික සම්පත්, ඒ වගේම ඔවුන් සතුව තිබිච්ච ආර්ථික ශක්තිය හේතුවෙන් මේ විශාල බල ප්‍රදේශයක උතුරු ඇමරිකාවේ ඔවුන් ජනපද ආරම්භ කරනවා. අපි දන්නවා 1497 වර්ෂයේදී ජෝන් කැබේ විසින් තමයි ප්‍රථම වරට ඇමරිකා එක්සත් ජනපදය බිහිවීමට පදනම දැමු මේ ජනපද ආරම්භ කිරීමට මූල ආරම්භය ගන්න. ඉන් අනතුරුව 17 සියවස වන විට වෙළඳාම හා ජනපද පිහිටවීම ඔවුන් ආරම්භ කරනවා. අපි දන්නවා ඉන්දියාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයන්
මදුරාසිය කල්කටාව බොම්බාය කේන්ද්‍ර කොට ගනිමින් ඔවුන්ගේ වෙළඳ මධ්‍යස්ථාන ආරම්භ කරලා ඉන්දියානු සාගර කලාපයාවට ප්‍රදේශවල බලය තහවුරු කරගන්නවා. 1796 ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ වෙළඳ ප්‍රදේශවල බ්‍රිතාන්‍ය ජාතිකයන් බලය තහවුරු කරගන්නවා. කෙසේ වෙතත් අවසානයේදී හිරු නොබසින අධිරාජ්‍යයන් විරුදාවලිය ලැබීමට බ්‍රිතාන්‍ය ජාතිකයන් සමත් වෙනවා. අපට හිරු නොබසින අධිරාජ්‍ය ලෙස විරුදාවලිය ලැබීමට හේතුව දුවලා පුතාලා දන්නවා. විශේෂයෙන්ම සමස්ත ලෝකේ පුරා ඔවුන් විවිධ ස්ථානයන් යටත් වෙත පිහිටුවා ගැනීම නිසා දවසේ කුමන හෝ වේලාවක ඔවුන්ගේ දිවා කාලයක් යටත් වීතයකට ලැබිලා තිබුණා. ඒ නිසා හිරු නොබසින අධිරාජ්‍යයන් විරුදාවලිය ලැබීමට තරම් ඔවුන් ප්‍රබල ලෙස යටත් වීත ව්‍යාප්ත කළ ආකාරයක් අපට දක්න ලැබෙනවා උතුරු ඇමරිකානු බල ප්‍රදේශය තුලත් ඒ වගේම ඉන්දියානු සාගර කලාපය තුලත්. හොඳයි, මීළඟට අපේ රුවන්ගුරුතුමිය කියලා දෙයි ප්‍රංශය කොයි විදිහටද මේ කටයුත්තට දායක වෙන්නේ කියලා. ඔවුනි ශාන්ති, ප්‍රංශ ජාතිකය උතුරු ඇමරිකාවේ 17 සියවස ආරම්භයේදී පතන් ගවේෂණ කටයුතු වල හා ජනපද පිහිටවීමේ නියුක්ත වුණා. විශේෂයෙන්ම එක් ජනපදයක් කැනඩාවේ පිහිටෙව්වා. අපි බලමු ප්‍රංශ ජාතිකයන් කොහොමද මේ තමුන්ගේ බල ව්‍යාප්තිය සිද්ධ කරේ කියලා. චැම්ප්ලේන් නම් පුජ්‍යලයා පංච මහා විල්ලුස්සේ උතුරු ඇමරිකාවේ අභ්‍යන්තරයේට පිවිසීම. චැම්ප්ලේන් නම් ප්‍රංශ දේශ ගවේෂකයා තමයි මේ පංච මහා විල්ලුස්සේ උතුරු ඇමරිකාවේ අභ්‍යන්තරයට ගියේ. වෙළඳ බලයත් ක්‍රිස්තියානි ආගම පැතිරවීම කෙරෙහි තමයි මෙහිදී අවධානය යොමු වුණේ. ප්‍රංශය පිළිබඳ දෙවෙනි කාරණාවේදී අපිට දක්වන්නට පුළුවන් දුවේ පුතේ ලුසියානා ජනාවාසය ආරම්භ කිරීම. කැනඩාවේ ජනපද පිහිටුවීම ප්‍රංශය විසින් සිදු කළා. මිසිසිපි ගම්මෝයේ නිව් ඔලියන්ස් නැමැති ස්ථානයේ පිහිටුවා ගනිමින් තමයි මේ ලුසියානා ජනපදය සංවිධානය කරේ. ඔන්න දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව විදිහට අපිට දකින්න පුළුවන් දුවේ පුතේ 14 වෙනි ලුවි රජුගේ අනුග්‍රහය කියන කාරණාව. කෝල්පයා නම් මුදල් ඇමතිගේ මෙහෙවීම අනුව විදේශ වෙළඳ ඒකාධිකාරයක් ගොඩනැගීම තමයි මෙහිදී සිදු වුණේ. ඊළඟ කාරණාව විදිහට අපිට දක්වන්නට පුළුවන් ප්‍රංශ නැගෙනහිර වෙළඳ සමාගම ආරම්භීම. මෞරටෙත් අනුග්‍රහය ඇතුව ප්‍රංශ නැගෙනහිර වෙළඳ සමාගම විසින් ඉන්දියාවේ වෙළඳ කටයුතු පනගැන්වීම සිදු කළා. අවසාන කාරණාව විදිහට අපිට දක්වලා තියෙනවා ප්‍රංශය ආශ්‍රිතව වහල් වෙළඳාම ආරම්භ කිරීම. බටහිර අප්‍රිකාවේ වහල් වෙළඳාම ආරම්භ කරා සහ වෙනත් වෙළඳ කටයුතු ආරම්භ කිරීම සිදු කරා. එතකොට ප්‍රංශය තමුන්ගේ බලය ව්‍යාප්ත කර ගැනීමේදී ආගම වෙළඳාම මේ කියන කාරණාවන් හැම එකටම තමුන්ගේ අවධානය යොමු කරා කියන එක අපිට දක්වන්න පුළුවන්. මේ බලව්‍යාප්තිය කියන කාරණයේදී ජනකාන්ත ගුරුතුමනි බෙල්ජියම හා ඩෙන්මාර්කය කියන රටවල් දෙකත් අපිට මුණ ගැහෙනවා. කොහොනි ශාන්ති, මේ බෙල්ජියම සහ ඩෙන්මාර්කය කියන රාජ්‍යයන් දෙක ඒ යටත් වෙත ක්‍රියාවලියේදී බොහෝ දුර්වලතාවයක් පෙන්නුම් කරනවා. ඔවුනට යුද ශක්තියක්වත් ආර්ථික ශක්තියක්වත් නාවික ශක්තියක්වත් මේ පෙරදිග කලාපයේ යොදවන්නට ඔවුන් සමත් වුණේ නැහැ. ඒ නිසා ඔවුන් බලාපොරොත්තු වෙච්ච ආකාරයට ඔවුන්ට බැරි වෙනවා ඔවුන්ගේ යටත් වීත බලය ව්‍යාප්ත කරගන්න. නමුත් අපි දන්නවා 18 සියවස අවසානය වන විට කොංගෝව ආශ්‍රිතව බෙල්ජියම යටත් වීතය පිටුවා ගන්න ආකාරයක් අපට දක්න ලැබෙනවා. ඒ වගේම ලංකා ඉතිහාසය දිහා බලන විට අපි දන්නවා උඩරට සෙනරත් රජු සමයේ මේ ඩෙන්මාර්කයේ බටපිරිස ලංකාවේ රජුට සහාය වීම පිණිස ලංකාවට පැමිණ අපේක්ෂා කළත් රජුගේ විරෝධතාවය මත එය වැළකී යනවා. කෙසේ වෙතත් වෙනත් රටවල වෙළඳාවිය ගෙනල්ලා අලෙවි කරමින් සහ යටත් වීත ආශ්‍රිත වෙළඳාවිය ලබා ගන්නට ඔවුන්ට සෙසු රාජ්‍යයන් වලින් පවා අනුග්‍රහයක් ලැබුණේ නැහැ. ඒ වගේම ඔවුන්ට වෙනත් රාජ්‍යයන් ඉතිරි වෙලා තිබුණෙත් නැහැ යටත් වීත පිහිටීමට තරම් සම්පත් තිබෙන. ඒ නිසා නිශාන්ති බෙල්ජියම සහ ඩෙන්මාර්කයට ඒ යටත් වීත පිහිටීමේ වැඩ කටයුතු අසාර්ථක තත්වයට පත්වීමක් තමයි යුරෝපා ඉතිහාසය තුළ අපට දක්න ලැබෙන්නේ. හොඳයි, අද අපි කතා බහ කළේ ඔබත් එක්ක ඔබට කරුණු බෙදා දුන්නේ ඔබේ 10 ශ්‍රේණි ඉතිහාසයේ පාඩම් පොතේ 8 වෙනි පාඩම යුරෝපා ජාතීන්ගේ
බලව්‍යාප්තිය කියන පාඩම. මේ සියලු කාරණ අපි ඔබට කියලා දෙන්න පුතේ ඔබේ විභාගය ඉලක්ක කරගෙන. ඒ නිසා කාලය වැය කරන්න නැතුව දැන්ම ඔබට පුළුවන් නම් මේ සියලු කරුණු කෙටි සටහන් හදාගෙන පාඩම් කරන්නට විභාගයේ ඔබට හිතන තරම් අපහසු වෙන්නේ නැහැ. එහෙනම් අපි ලබන සතියේදීත් ඔබ මුණ ගැහෙනවා. අද මේ සියලු කරුණු බොහොම සවිස්තරාත්මකව අවබෝධනාත්මකව ඔබට කියලා දෙන්නට අද ජාතික පාසලට පැමිණියේ ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රුවණී ගුණවර්ධන මෙනවිය. ඒ වගේම කොළඹ ආනන්ද විද්‍යාලයේ JAK ජනකාන්ත ගුරුතුමා. දුවේ පුතේ ඔබට ජයග්‍රාහී සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අපි අදට ඔබෙන් සමුගෙන යනවා. ආයුබෝවන්.